අද මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට මිනිස්සු පිළිතුරු හොයමින් ඉන්නේ බඩගින්නක් දරාගෙන. අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ කෑම කනවා වෙනුවට දත් මිටි කන්න. මේ බඩු බිල ඉහළ යනවා, විදුලි බිල ඉහළ යනවා, ජල වාස්තු වැඩි වෙනවා. ඒ අතරතුර කැබිනට් මණ්ඩලය වැඩි වෙනවා, රාජ්‍ය මන්ත්‍රී වැඩි වෙනවා. මේ ඔක්කොම කරන අතරතුර දැන් මේ රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් හොයන්න පස්සේ දොරෙන් හරි පත් කරගත්ත ජනාධිපතිතුමා නොකරන්නේ මේක විතරයි. අනික හැමදේම කරනවා. ත්‍රස්තවාදී වැලැක්වීම පනත ගෙනල්ලා ශිෂ්‍යව ගන්නවා අත්අඩංගුවට. හදිසි නීතිය පාවිච්චි කරනවා විවිධ වෙන මර්ධනකාරී අනපනත් ගේන්න. පොණ්ඩුත්ථාපන කියන පනතක් ගෙනාවා අර බටලන්ද වගේ වැදගාකාරයක් හදන්න. අපේ වෙලාවට ශ්‍රේෂ්ඨාධිකරණයට කොන්ද තිබුණා. ඒ පනත සම්පූර්ණයෙන්ම වැරදි කියලා කියන්නේ. ඉතින් ඒ සියලු දේවල් කරන අතරතුර දැන් ඡන්ද සිටීමත් අකුලන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කරගෙන යනවා විවිධ මේ ලස්සන ස්ලෝගන් දාගෙන. ඒ නිසා අද දිනේ මර්ධනයට එරෙහිව සහ ත්‍රස්තවාදී වැලැක්වීම පනත අහෝසි කරන්නයි කියන තේමාව ඔස්සේ උද්ඝෝෂණයක් සංවිධානය වෙනවා. ඒකට ලංකාවේ දේශපාලන පක්ෂ, විවිධ කණ්ඩායම් සියල්ලම ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි නිදා ජනතා සභාව හැටියට හිතනවා මේ තේමාවන් දෙක ගත්තොත් මර්ධනය කියන තේමාව, ඒ වගේම ත්‍රස්තවාදී වැලැක්වීම පනත අහෝසි කරන තේමා දෙක කාටවත් ජනතා ප්‍රතික්ෂේප කරන තේමා දෙකක් නෙවෙයි. කවුරුවර කියන්න හදනවා නම් මේ දැන් ගෑස් පෝලින් නැති හින්දා, තෙල් පෝලින් නැති හින්දා දැන් දිවිලෝකයක් කියලා නෑ. මේක අපායි ඉන්ටර්වල් එක. අපායි ඉන්ටර්වල් එක කෙනෙක්ට පේනවනම් දිවිලෝක හැරියට ලොකු වැරදීමක්. ඒ නිසා මේ වෙලාවේ අපිට කරන්න තියෙන්නේ මේ උද්ඝෝෂණයේ තේමාව දිහා බලන එක. අපි හඳට ඇඟිලි දික් කරාම හඳ දිහා බලන නැතුව අත දිහා බලුවම වැඩක් වෙන්නේ නෑ. ඒකින් ද සංවිධානය කරන එක්කෙනෙක් පැටිකිරිය හොඳ නෑ. ආරම්භල් කියලා හරියන්නේ නෑ. දැන් ඉන්න විවිධ උද්ඝෝෂණ ගිය 27 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් සංග උද්ඝෝෂණයක් තිබුණා හයිට් පිටියේ. සමහර වෙලාවට විවිධ පළාත්වල ගොවිය උද්ඝෝෂණය කරනවා. අපි මම හිතනවා සමෘද්ධි නිලධාරීන් දැන් පාරට බහින්න ඕනේ කියලා. මේ අලුත්ම පනත, ඒ කියන්නේ මේ සමාජ සුභසාර පනත යටතේ සමෘද්ධි නිලධාරීන් හිරේ දාන්න උනත් කටයුතු කරන්න යන ඉඩ තියෙනවා. ඒ වගේම තමයි අලුතෙන් මේ සුභ සාධන ප්‍රතිලාභ ලබා ගැනීම ඉල්ලුම් පත්‍ර බෙදලා තියෙනවා. ඒ ඉල්ලුම් පත්‍ර පුරවල අරින අය දන්නේ නැහැ. ගෙදර වැසිකිළියක් තියෙනවා නම් ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. දැන් ප්‍රතිලාභ ඕන නම් මේ අපි දොට්ට යන ඕනේ කැලේට. ඒ නිසා මේ 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 රනිල් වික්‍රමසිංහතුමා කරන්නේ සුපුරුදු ලෙස තමාගේ වැඩපිළිවෙලට මාධ්‍ය හවුල් කර සමහර මාධ්‍ය හවුල් කරගෙන ජනතාව නොමගාරිමින් අනෙක් පැත්තෙන් ජනතාව නෙවෙයි නෑ ජනදායකයා. එයාට ඡන්ද දුන්නේ පාර්ලිමේන්තුවේ 104 දෙනෙක්. ඉතින් ආ ජනතාවට තරහයි. කොහොද එයාගේ පක්ෂ ජනතාව ප්‍රතික්ෂේප කරපු නිසා. ඒ නිසා මේ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණයක් තියෙන්නේ පාරේද ගමේද. ඒ උද්ඝෝෂණ වලට අපි සහභාගී වෙනවා. මොකද හේතුව අපි බලන්නේ තේමාව දිහා. අපි බලන්නේ එක එක පුද්ගලයන්ගේ පැටිකිරිය දිහා. ඒ නිසා තේමාවක් හිට ගත්තම මේ උද්ඝෝෂණයේ තේමාව ඉතාම කාලෝචිත අපි කවුරුත් සහයෝගය දිය යුතු තේමාවක්. ඒ අනුව අපි මේ උද්ඝෝෂණයට අපේ සහයෝගය අපේ නියෝජනය ලබා දෙනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.